කුමාර වෙල්ගම කියන හිටපු ඇමතිතුමා දෙපු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා මම ඉතා වෙනම පක්ෂවල හිටියත් අපි ළඟින් ඇසුරු කරා අන්‍යෝන්‍ය ගෞරවයක් ඇතුව. එතුමා අපි දන්නා මේ ප්‍රදේශයේ ඉතා සරලව ජනතාව ඇසුරු කරමින් ජනතාවට ඉතා සුහදව මිත්‍රශීලීව දේශපාලනය කරපු මැතිතුමේ කෙලින් කතා බහ කරනවා කියන්න තියෙද්දී මූණට කිව්වා. ඒකන්ද අපි හැමදාම පාර්ලිමේන්තුව ඇතුළේදී එළියදීත් එතුමාට ගරු කරා. අපි ප්‍රාර්ථනා කරනවා එතුමා නැවතත් අපි අතර ඉපදිලා මේ රටට මෙතෙක් කල් කරා වගේම සේවයක් කරන්න එතුමා නැවත මේ රටේ ජනතාව අතරම ඉපදීවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපේ කුමා වෙල්ගම් මැතිතුමා දීර්ඝ කාලයක් කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජනතා නායකය වශයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, රාජ්‍ය අමාත්‍යවරයෙක්, නියෝජ්‍ය අමාත්‍යවරයෙක්, කැබිනට් අමාත්‍යවරයෙක් යනාදී වශයෙන් විවිධ ක්ෂේත්‍රවලට තමන්ගේ දක්ෂතාවයේ හැකියාව අවංකභාවය මත ජනතා සේවයේ නිරත වෙච්ච ජාතික දේශපාලන නායකයෙක්. විශේෂයෙන් ඔහුගේ සුවිශේෂ ගති ලක්ෂණය තමයි නිරායුධ අවිහිංසක ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය වෙනුවෙන් කැපවෙච්ච ඔහු මේ මුළු දිස්ත්‍රික්කයේම ජනතාවගේ පොදු හිතවතා ලෙස කටයුතු කළා. එනිසා කවර තනතුරු තානාන්තර දැරුවත් තමන්ගේ නිවසට එම පුරුද්දක් කරගෙන හිටිය ගැමි දේශපාලන නායකත්වයේ අවසන් ඵලය ලෙස තමයි මම එතුමව දකින්නේ. අපි ළඟින් ඇසුරු කරලා රටටත් ආගම සංස්කෘතියටත් කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවටත් අසීමිත ලෙස ආදරණය කර කරුණාවන්ත හදවතක් තිබුණ මිනිස්සේ වෛරය දේශපාලනයෙන් නිසා අනේක විධ දුක්ඛ දෝමනස්සයන්ට අඩත්තේටන් වලට ලක් වුණත් කිසිවිටකත් වෛර දේශපාලනය කරපු අයගේ එවැනි ක්‍රියාකලාප කරපු අයටවත් වෛර නොකර සිටීමට තරම් හිත දියුණු කරගත්ත මිනිසෙක්. එනිසා ඔහු කිසිවිටකත් ඔහුල තල්ලලා පොඩි කරලා මරලා දාන්න උත්සාහ කරපු අයටවත් වෛරෙන් උත්තර දෙන්න ගිය නැති දේශපාලනඥයෙක්, කෙවෙනි සත්පුරුෂයන් ලාංකීය දේශපාලනයට අහිමි වී ඉතාම බරපතල පාඩුවක් ලෙස මම දකිනෝ. එතුමාට මේ ජනතාවගේ තිබෙන ආදරය සෙනෙහස එලෙසින්ම පවත්වාගෙන යාම සඳහා එතුමාගේ දරුවන්ට තියෙන වගකීමක් තාත්තා කරගෙන ගිය දේශපාලනයේ ඉදිරියට ගෙන යාම සඳහා ඒ පුතුණුවන් නායකත්වයක් දායකත්වයක් ජනතාවට දෙයි කියලා අපි විශ්වාස කරනවා.
කළුතර දිස්ත්‍රික්කයේ හිටපු කෘතහස්ත දේශපාලඥයෙක්, ගමේ විදිහට හිටපු දේශපාලඥයෙක්, මගේ දිස්ත්‍රික් නායකතුමා. මම එතුමාගේ නියෝජ්‍ය නායකය හැටියට එක කඳවුරක අපි සටන් වැදුනේ. ඒ වගේම තමයි අපි අභියෝග බාරගත්තු වෙලාවල් වලදී නායකයෙක් හැටියට ඔහු කෙලින් තීන්දුව తీරන ගත්ත දේශපාලන නායකයෙක්. ඒ වගේම මට හම්බෙච්ච හොඳ සහෝදරයෙක්, පපු හොඳ මිනිස්සෙක්. කවදාකවත් හිතේ එකයි පපුගේ එකයි තියාගෙන වැඩ කරපු කෙනෙක් නෙවෙයි. කියන්න ඕන දේ කෙලින් කිව්වා, වැරදි නම් වැරදි කියලා කිව්වා, හරි නම් හරි කියලා කිව්වා. ඕනම කෙනෙක්ගේ දුකේදී ඔහු දුක් වුණා, සතුටේදී සතුටු වුණා. එහෙම දේශපාලන නායකයෙක් තමයි මං කුමාරයි කියලා ආදරයට කතා කරන්න, මට මල්ලි කියලා කතා කරන්න. ඒ මම අයියා කියපු විතර, එයා මට මල්ලි කියපු විතර කවදාවත් වෙනස්ුන්නේ නැහැ. පහුගිය දේශපාලන කඳවුරේදී අපි දෙන්න දෙපැත්තක හිටියා. එතුමා වෙන කඳවුරකට ගියත් කවදාකවත් එක වචනකින්වත් අයියා මල්ලිට බැලලත් නැහැ, මල්ලි අයියට බැලලත් නැහැ. ඒක තමයි මම ඔහුගේ අගය කළ යුතු එකම දේ. අපි ඒ තරම් ආදරය කරපු දේශපාලන චරිතයක් බවට කුමාරයියා පත් වුණා. ඒ වගේම කුමාරයියාමයි දැරියෙස ලං වෙන්න පටන් ගත්තේ 2015. අපි පරාජය වුණා. අපිට ඒ රජයෙන් අභියෝග රාශියකට මූණ දෙන්න සිද්ධ වුණා. නමුත් ඒ අභියෝගවලදී නොසෙල්වි එකට ඉන්න කුමාරයියත් වැඩ කරා, ඒකට නායකත්වය දුන්නා. ඒ වගේ නැවතත් මේ වගේ කෘතහස්ස දේශපාලකයෙක් අපිට හම්බෙන්නේ නැහැ, මා විශ්වාස කරනවා. අපේ ගමේ මන්ත්‍රීතුමා, ඇමතිතුමා ඉතාමත් කීර්තිමත් ජනහද දිනාගත්ත අමාත්‍යවරයෙක්. අවුරුදු 30කට අධික කාලයක් පාර්ලිමේන්තුකම නියෝජනය කරා, පාර්ලිමේන්තු අමාත්‍ය දුර දැරුවා. දිස්ත්‍රික්කයේ කොන් දෙකේ සියලුම තැන්වල ජනහද දිනාගෙන කටයුතු කරපු ජනප්‍රියම අමාත්‍යවරයෙක්. ඒ වගේම අලුත් දේශපාලනයක් අපිට අවශ්‍යයි කියන පිළිබඳ එතුමත් කතා කරපු නායකයෙක්. ඉතින් එතුමාගේ අභාවය පිළිබඳව අත් වශයෙන්ම අපි තාම ශෝකයට පත් වෙනවා, රටම ශෝකයට පත් වෙනවා, දිස්ත්‍රික්කෙම ශෝකයට පත් වෙනවා, මතුකම ආසනයේ ජනතාව ශෝකයට පත් වෙනවා. තාමත් සංවේගය ප්‍රකාශ කරන්න කැමති, ඒ වගේම පිරිමැහිය නොහැකි පාඩුවක් හැටියට අපි සලකනවා.